සන්දයා ෙම දවසේ උනුම පුවත් ඔබට කියන අයිටයෙන් පවතිය සමගෙන් බහමවන ම නිමේශ චමත් සංකල්ප. මම ගයාලක්ුවනිින් අවධන යොම් කරම ප්‍රධානක අත්සි ර ස්ථන පෙතා රටීන් ඇවිත් යෝධහයනය මගහැරයාද. අප්‍රේල් පළමනි ගාට පෙර වහම භාර වෙන්න පොලිසියෙන් යෝගයක්. රෝගීන් එක සිය විසි දෙකක් පැතිරීම වලක්වන්න සෞඛ්‍යත් ආරක්ෂාවක් දැවන්ත මෙහියුමක රටටම එඳරි නීතිය වෙනස් වන තත්ත්වයන් හමුවයේ ප්‍රදේශ මුුද කලා කිරීමටත් තීරණයක් ඇදිරිය කැඩූ හයදහස් නවසිය විසිපහක් අත්තරංගුවට කොරෝණ වෙසනය හමුවේ ජන ගැටලු විසඳන්න කාර්ය සාධක බලකාය රට පුරාම මෙහවුමට සූදානමින්. ට පුරාම ිගුරුම් සහිත වැසි ඇතිවන බවට කාලගුණෙන් අනතුරඇඟවීම්. යුරෝපයත් පසුකරමින් කොරෝණ ඇමෙරිකාව වනසයි. ලක්ෂ දෙකක් නියයා හැකි බවටත් වෛද්‍යනාවකි. දේශය ප්‍රවෘතිී ගුවන්තුටුපල වසා දැමූ දින දක්වා මෙරටමැත පැමිණ තවමත් නිරෝධයන කටයුතු වැට සම්බන්ධ නවූ පුදගලයන්ට කඩන මිනි සහ යොමන ලෙස පොලිසිය ැනුම් දත්තිබන ඒයට අවන්ට නොව පුද්ගලයන් අත්තර ගොට ගැනීම මෙහෙුම් අනිදදාා දහවල් දුලයින් පසුව ආරම්භ කරන බව නොච්ච පොලිස්පති අරිිත්‍රෝණ මහතා ප්‍රකාශ කළා. දෙදා ස්විස්සේ මාර්තු දාසයවෙනි දින හෝ ඊට පසුදිනක ලංකාවට ලූකයේ කුමන රටක සිටහෝ පැමිණඇත්නම් ඔබට. තවත් අවස්ථාවක් අපි ලබා දෙනවා ලියාපදිංචිවීම සඳහා අප්‍රේල් මස පළවිනිදා දවල් දොල්හ දක්වා. යම්මාආකාරයකි නොබ එම වේලාව වන තුරුන් ලාපදිංචි නෝනහොත් ඔබට විරුද්ධවෙවිතා දැඩි ක්‍රියමාර් ගනු ලබන විශේෂෙන්ම අපි සතුව තිබෙනෝ දාසේවිනිදා සිට න්තුටපොලො වහන දිනිය දක්වා ශ්‍රී ලංකාවට පැමිණි සියලු දෙනාගේ නාමලේකනය. අපි මේ නාමලේකනේ තියන නම් සහ ලිපිනන් සංසන්ධනය කරමින් එවැනි පුද්ගලීෙන් පදිච්චි ස්ථාන වැටලීමට බලාපොරොත්තු වෙනවා. ඒ දිනීත් අන්තර්ජාලය හරා යම් ප්‍රදේශ වසාතැබූ බවට මුද්‍රාතැබූ බවට විවිධ ප්‍රවෘති පලවීතිබුණ මෙය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් ඔවු නිදිරීදී අත්තරගුට ගැනීමට ක්‍රියා කරනු ලබනවා. මෙරටින් තහවරුී ඇති කොරනා රෝකීන්ගේ සං්‍යාව එකසිය විසි දෙකක් බව සෞඛ සේවා අධ්‍යක්ෂජනරාල් විශෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. COොVවිID-19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන් විත මධ්‍යස්ථානයේදී මේ පව තහවරු කරුණා. ෝකටම ප්‍රබල බලපෑම කෙල්ල කර තිබෙන, කරෝුණාවවසංගතය හමුවේ ශ්‍රවලංකාවට ඇතිකර තිබන බලපෑම ගැන කතා කට විට, අද පස්සරුල් වන විට මෙරට කොරුණ ආසාධතින්ගේ සංඛ්‍යාව එක සේ විසි දෙකක් නක්වා ඉහළගොස්තිබටවා. එවගම නිරෝදායින්ට ලක්කල හත්වන කන්ටායිම ආද පිටත්ව ගියා. නවොත් මධ්‍යස්ථාන හතුලිස් එකක. වමත් පුත්ගලින් නිරෝධායනය වෙමින් පවතිනවා. එවගේම තිවේෙන අතැම් ප්‍රදේශවලින් කොරෝණ රෝගීන් හමුවීමමත් සමඟ මෙව්‍රවිට දිවනේ ප්‍රදේශ හතරක් හොද කලා තත්වයට ප්‍රකාශ කරති බෙනවා. මැරැටින් පළමු කොරෝණ ආසලිතයා මාර්තු එකකොළුස් වනදා වාර්තා වුණා. දිනකති වාර්තා වූ වැඩිම කොෝ ආසධිතයන් සංඛයා වූ දහත්තුන් දෙනෙකු ර්තාාවූයේ මර්තුූ දහන්නව වනදායි. ඒ වන පට රෝගීන් පස්තනකු වාර්තාව බව වසගතරෝක විද්‍යාංශි සඳහන් කළා. කොරෝනා රෝගීන් එකසිය අට දෙනෙු, රෝහල් කතවප්‍රතිකාරල ම මෙනිසිින අර තවත් රෝගීන් දෙදිනෙකු ඒ දිනේදී සුේල බාපිට බගයා. වරසය ආසාධනවී ඇතයි සැකපිට වෛද්‍ය අධික්ෂණ අර්තයේ එකසය දා හතර දෙනකු රෝහල් කතවපතිකාල මිනිසිටිනවා. කොරෝනා රෝගීන් වැඩම්තිරිසක් වාර්තාාවී ඇතේ අවදානම් කලාප පලෙස නම් කෙර නොදිත්‍රික්පලින්ීම විශේෂක්ත්වයක් ඒ අනුව කොළඹින් රෝගීන් විසිනාවදනෙු ුතර රග දහටදෙකුද පොත්තලමින් පහලුස්තනෙකුද වර්තා වෙැතිබෙනවා ම්පාදිස්්‍රිකෙන් හමුව ඇති කොරොන රගනි සංකාව දහයක්. ලෝකයේ තිවුණු රාජ්‍යවල, ඇමරිකාව වැනි රාජ්‍යවල පවා අද රෝගී වෙන්ටිලේටර්ස් පහසුකක් නැතුව වෛත්‍ර ප්‍රතිකාර නැතුව නිකං ය යන්න ඉඩැල් ලතියෙන. අතිකරු ජනාධිපත්තුමාගේ ගරු අග්‍රමාතිතුමාගේ ත්‍රජයේත් බලාපොරොත්තුව. කිසිදු දවසක අපේ රට එවැනි තත්වයකට පත්වීමෙන් වලක්වා ගැනීම දැ ඊයේ. අඳුනාගත්ත රෝගීන් ගැන බැලූ. හලාවත ප්‍රදේශයේ එක පවුල රෝගීන් පස්තනෙක් අඳුනාගැනීමට පුළුවන්කම ලැබුණ එක දරුවගේ වයස මාස හතරයි. මේ කටයුත් අපි ඔක්කොම එකට එක්කහවු වෙලා සිද්ධ කරන්නේ. ඔබේ පවුලේ අයගේ ජීවිත බේරගන්න. අවෂද ලාගැනීම තාක්ෂණික ක්‍රමයදයට අතරව එවැනි පස්සුකම් නොමැති පිරිසඳ හා තවත් ක්‍රමයදයක් සකසා ඇති බව සෞඛ්‍යේවා අධ්‍යක්ෂ ජන් ාල් විශෂඥ වද්‍ය අනිල් ජාසිං මහතා ප්‍රකාශ්‍රි ක. ස් මාර්ට් ංගම දුරකතන නොමැති අයට කුමත්ත කලියුත්තේ කියන එක. ඒ සඳහම් වැඩ පිළිවෙලක් තියන ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා හරහා මේ ලබා ගැනීම. සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩබේ පල කල්ලා තියනෝ සියලුව ප්‍රදේශවල මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්තවරුන්ගේ දුරකතන අංක එම සංගම කාරුනිික වෙලා තියනවා මේ කටයුත්ත ඉටු කිරීමට. රෝහල්වලින් ලබන අෞෂද සම්පූර්ණයනුත්ම අෞෂද ශාලා මගින් ලබාගන්න අවෂද සියලු දේමත්. දොකටට ගෙනදීම ක්‍රමයක් ප්‍රථම වතාවට තමයි මේ කරන්නට සිදවෙ ලෑන්. අසියරුකම් මධ්‍යය තමයි මේ කරන්න මෙ කළ යුතු බැවින්. මේ අතර නිෝධායනය වූ තවත් එක තිස් දෙෙනෙකු අද නිවෙස් බලාපිටත්වගේයාා. විදේශයන් හිට තැමි දේත ලාව දෝධාන ද්‍යස්ථායේ ද ප ර නදදාානට ක්ව පුදගලන් හැත්ත හිදනෙකු සහ පපුුණනි මධ්‍යස්ථායේද නෝදාෑනට ලක් වූ පුද්ගලන් පනස් හහිදනෙකු ම පිරිසට ඇතුලත් මෙ අනුව මේ වන පට. නිරෝදයිට ක්ව විනිස පලා පිත් වවගේ සංඛ්‍යාව එක්දහස් පන්සය හැට පපහක් වනවා. කෙසෙව්වද නිරෝධායන මධ්‍ය ස්ථාන හතලිස් එකදේ පුද්ගලයන් දෙදහස් අනුහයි දෙනකු තවදුරටත් නිරෝධයන කරන බවයි යොදහමුදාාව පවසන්නේ. ඒ අතර විදෙශ ජාතකයන් විසිදෙනකුදබනවා. එ මේ අපි අල්ද දබේ උද කලාවට ලක්කරු ලබවා. එමගින් මේ වන තෙක් හිසදු පුද්ගලයකයෙන් ත පුද්ගලයකට මේ ව්‍යා්තවීම වැලගිලදී. පුත්තලම කඩයානම් කුලම් ග්‍රාමේ අමීට දින දෙකට ප්‍රම ස්වාගන්නල ආසාදිත පුද්ගලයා සිටපු ගම්මානී. හැට අට දෙනකු නිරෝධයනක යදී තිබේ නොහරන ප්‍රදේශය උදකලාකට ලක් කල තිබවා. ඒවගේම අටලුවගම ග්‍රාමයක් අවදුරටත් මේ ආකාරයෙන්ම හුද කලා ගටක ලක් කල තිබිෙනවා. මීට දින දෙකට උඩදී මියගිය පුද්ගලයා හිතපු එනාට්ටන්ඩිය මාන දෙක මෙතුමා මේ සැරික්සරලා තිබෙන හින්දා. ගෙවල් අටකට වූ සංඛ්‍යාවකට පෙස්වල නිරෝධයට කටුතුක යොදවල දිබිෙනවා. කොරණ ආසධතයකු හමයුමත් සමඟ පුත්තලම කඩුමයුළම ගම්මානය සම්පූර්ණෙන් වසාදමීමට සෞඛ්‍ය අංශපී වරගත්තා. ගමි ප්‍රාරකටයුත්ක් වෙනව ඉදුනිස්්‍යාව ගස් අපපසු ප මිනිම ගම්මාන්නේය අයකුට, කොරුණ රෝගය ආසාධනව ඇති බට තහුරුයිමත් සමයි පුදත්තලම සෞඛේ වෛද නිර්ධාරී කාර්යාය මෙම පියවර ගැති බෙන්නේ. එම පුද්ගලයාගේ නිවස මුදරාත ාඇති අතර ඔහ ඇසුර කළ පුද්ලයන් තිස් දෙනකු නිලෝධහයනට ලක්කිරීමට පියවර ගැතිබෙනවා. ඔවුන් පුදලම සහිා විද්‍යාලයේ නිරෝධායන මදධ්‍යස්ථානකටයම කිරීමටයි කටයුතු කෙරුණ. මහනුවර අකුරන ප්‍රදේශයේ තෙලඹුගහවත්ත ගම්මානයෙන්, කොරෝනා ආසාධතයකු හමිවත් සමඟ එම ප්‍රදේශය කෙරෙහි සෞඛ්‍ය අංශවල දැඩි අවධානය මූුණ. ගම්මානය වසාදීමට කටයුතු කරනු අතර අකුරන නගරයේ සෑම්ස්ථානයක්ම විශේෂ පලීක්ෂාවකට ලක්කිරීමටයි මාජනෞඛ්‍ය පලක්ෂිකවරුන් පියවරගත්තේ. ජනතාව හමුුවූ මාජන සෞඛ්‍යරක්ෂකවරුන් ඔවුන්ට දනුම්දුන්නේ සෞඛ්‍යංශ ලබාදන උප දෙස් පිපදිමින් තම නිමස්තුලට පි නිරෝදායන වැඩ පිළිවල, පූර්ණ සහයලබාදන ලෙයි. බන්ඩාර ගම අටළුගම ප්‍රදේශයද ඊයේදදින දී මුදරා තැබුණා. එමම් ප්‍රදේශයේ පුද්ගලයෙකට කරුණා අෛරසය ආසාධනීව බවට හවරුමත් සම ගයි මෙම පියවර ගැනුණේ. එම ආසාධතයාගේ සහෝදරියක සහ පියාටද රෝග ලක්ෂණ ඇතිවීම හේතුවෙන් ඔවන්ද රෝහල් ගතකිරීමට පියවර ගැනනාා. අටළුගම ්‍රදේසිිට පැමණි පුද්ගලන් ප්‍රසක් කළුතර හිනටියන්ගල ප්‍රදේශයේ සිටිය දේස්යාඇගත් අතර ඔවුන්ද ස්වන්නි රෝධහන්ට ලක්කිීමටයි පියවරගෙන ඇත්ේ. මෙ අතර මාරවිල ඉහලනාතන්්්‍යිය ප්‍රදේශයේ නිවාස දොළහක් ඇතුළත් ප්‍රදේශ, ආනක්ෂිත කලාපයක් ලෙසනාම් කරතිබෙනවා. එම ප්‍රදේශයට බාහිර පුද්ගලන්ට ඇතුරුවීමට අවසර නොලබෙන අතර. ප්‍රදේශයෙන් කොරණා ආසාධයක හමුුවෙන් පසුව මෙම පියව ගැනනාා හැට හැරිදිම පුද්ලලාගේ බිරිඳට, කරණ ආසාධනවී ඇති බවාහරුවීමෙන් අනතුරුව එම පවුලේ තවත්තුන් දෙනෙකු හලාවත ෝහලවෙත ඇතුළත් කෙරුණ. ඔවුන් අංගොඩ ජති බෝනරෝග විද්‍යාතනට යොමුකිරීමටයි පියවර ගැනු. බේරුවල පන්න්නේිල ගම්මානේද වසාදමීමට පියවර ගැනනාා. ඒ එම ප්‍රදේශයෙන් කොරෝණා ආසධතයකු හමුයුමත් සමඟයි. කොරෝණා ආසාදනෙව ඇ බඩ හඳුනාගෙන ඇත්තේ එම ප්‍රදේශී පදිංචි තිස් හතර හැවරදි සංචාකක්ෂේත්‍රයේ රීදුරක වන පුදගලෙක්. ඕගේ පවලේ සසාමාජකයන් නිමස තුළම නිෝධ හැට ලක්කරති වෙනවා. මෙ අතර කොරනා වරස්්‍යය පරිීක්ෂාවට ලක් කරන දිවන්නේ ප්‍රධානතම ආයතනය වන බරල් වෛද්‍ය පර්ේෂණනායතනය කටයුතු අමාත්‍ය පිත්‍ර ප රච මත්ම ෙනනිරක්ෂණ ලක්ුණ මේ ත අ්‍යක්ෂ ෛද ජයරුවන් බන්ධාරමහතා ඒහි කටයුතුසිදුවන ආකාරය පිළිබඳව අමාත්‍යවරිය දැනුවත් කලා. දෙනකට පරෙක්ෂණ සේයක්සිදු කරන අතර ඊට වැඩමුර කමයෝදාගන්නවා. මෙවන් වෙන් සල් ා කාර්මික විද්‍යාඥන් දොස්තනකගේ සේ ලලාාගන්න බවයි මේදී ප්‍රකාශ කෙරුණේ. ලබාගන්න වාර්තා වය රෝග පිබඳ වික් මයිද වරුන්තුන් දෙැනකගේ අධික්ෂණ යර්තේ සහතිකර අද රෝහල් ත බ ද ම නිකවස ද වනවා. ක්ෂ ටයතුලින් පසුව එක්ැස්ව වන ද්‍රෝව්‍ය, විශවේජ හරණයට ලක්කර විශකිරීමේ නවීන යන්ත්‍රයක්ද එහි සවි කර ඇති බවමේදී ප්‍රකාශ කරුණා. නගනර කොළ ූලිකරෝහ ශ්‍ර ලංකා දෘෂ්ි ශෂාඥන්ගේ සංග මේ ඔක්සින් ලබාගැනේ රෙගවලට හතරක් පරිත්්‍ය කළ. එමංග මේ සභාපති චමොත් සිල්වා මහතා මුල්ලරයා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන් කරනරත්න මහතාට එමරෙගුලෙට හරදීමට කටයතු කලා. රන පැතිරීම හ නවතමතත්්‍යයන සම්බන්ධය රජයේ වෛද්‍ය නිධහරන්ගේ සංග මේ සසාහකාර ලෙකම් වෛද්‍ය නවින්ද සුස්සා මහතා මධ්‍ය හමුවේ මෙලෙසා දහස් පල කලා. මේ වෙනකොට තියන වාර්තා අනුව ජනතාවගින් සයට හැත්තෑවා. තමන්ගේ ආරක්ෂණ උපක්‍රම පිළිගත්ත් දුරස්ථභාවයක් පවත්වින් සංචරනයවම කරලා තිබුණත්. මෙ මේ විජයට රෝගය වැඩිවීම අදානක් තියන ැ ට අසුව විත්‍ර කම්පලයන්ස අපේදම ොජනතාව අතර මෙන්න මේ විර රෝගේ පාලයකර ගැීම හැකත්න ක දින්න සියක් වගේගතත් කායකද හමතත්ත ගත න්න දවස් තාම දහනමයක තොර දස් දාන මේක මේ පෙන්නල තියන අපි ලංකාව තත්ත්ය මේ පැනලතින්නේ එක්සත් රාජානය තත්වේ තාලිය ගත්තෝ දවස් දාහනයකද හිටිය එ මේ වග තැනක එකෙන් ලංකාව පිපල්ලයා අරතුබාර්ට පිනති ලංකාව ඊට උඩ නිල් පාලට පෙන්වතින ඉතාලි ොවිID-19 හවත් නව කොරනා වර. ්‍යාපති අවමකිරීම සහ අත්‍යවශ සේවා බිඳවැටීම බලක්වා ජනජීවිතය කකන්්ඩුව පාත්වාගනයමට කටුදු කරන ලෙස රාජ්‍ය පරිපාලන සොදේශ කටයුතු, පලත් සභහ පලත්පාලන අආත්‍යංශ ලේකම්රයා සියල ්‍රික් ප්‍රදශ ලේකමරන්ට උපදෙස්ලබාදී තිබෙනවා ඇදිරි ීතිය ක්‍රත්මකවීම හේතුවෙන ජනතාවට අත්‍යවශ්‍ය ආර සහ අවෂ සපයා ගැනීම පහසුබී තිබෙනවා. නිිපි බඳ සලකා බලා ජනතිපති විේෂ කාරසාදක බලකකා පෙස් අනුව ක්‍රියා කර ලෙසයි ්‍රික් ප්‍රදේශ ලේකමරන්ම දැනම්ද ඇත්. ජනතිපති කාර්යාලයේ මහජන සම්න්තා අංශය මාධන පිමි ලිබෙන්වෙන් පැ වි හතරම ක්‍රත්මව තැබීමට පියවර ගැතිබෙනවා ඒ ජනතිපති ගොට රජ පක්ෂම තු මා උපදෙ මතයි මජනත ති ලැබන පැමණලි වැඩ ං්‍යාවට වා විසුම් ලබාදීමට ර ට ක යතු කර ජනතිපති ද්‍යශ ස හන් කලා විසන්දය ොහ ගැටලු ලගතකොට දෙදපා ජනතිපත්මාවත ාදීමටයතු කරනවා ජනතාවගේ පැමි දගන අන්ක බිඳුවවා එකයි එකයි හතරයි, තුන් සිය පනස් හතරයි, පන්සිිය පණහා සහ. ිඳුව එකයි එකයි හතරයි, තුන් සිය පනස් හතරයි, හයිසිය පනස් පහ ඔස්සේ ඉදිරිපත් කළ හැකි. ඊට අමතරව ජනාධපති කාර්යාලයේ රජුතුරකථන අංක බිින්දුුවයි එක එකයි දෙකයි, තුන් සිය පනස් හතරයි, තුන් සිය පනස් හතර අමතා දිගු අංක තිස් අටයි හැත්තෑත් දෙක, තිස් අටයි හැත්තෑත් තුන, තිස් අටයි හැත්තෑ හතර ෝ තිස් අටයි හැත්තෑ පහ ඔස්සේ සම්බන්ධ විය හැකි. කොරුණ සම්බන්ධ තොරතුරු බිඳුවයි එක එකයි දෙකයි, අට සිය හැටයි බිඳුවයි බිින්ඳුවයි තුන ෝ ිඳදුවයි එක එකයි දෙකයි අට සිය හැටයි, බිඳුවයි බිඳුවයි හතර ඔස්සේ දැනම්දීමට ඉඩ සල සාතිබෙනවා. ඊට අමතරව එමෙනුවෙන් බිින්දුවයි එකයි එකයි දෙකයි, තුන් සිය පනස් හතරයි, තුන් සිය පනස් හදර දුරකථන අන්කේ අමතා තිස්තුනයි පනස් පහ දිගු අන්කේ ඔස්සේද දැනම්දීම් ක හැකි බවයි ජනාධපති මාධ්‍යංශය නිවේදනය කළේ. මෙ අතර ස්වාධන රූපවාහි මාධ්‍යාල පිශ්‍රේද විශබී ජාරණයට ලක්කිරීමට කටයුතු කෙරුණා පොලිස්ක්ෂත්‍රලකා මූලස්ථානේ පුර්ණදායකත්වය මතයි ඒසතුදු කරුණ. ජායන්ත්‍රය දෙස අවධානය ොමු කැන විට පැති්‍රයන වසංග තත්වයට මහොනදීමට බ්‍රධාන සෞඛ්‍යංශ රෝගියවූ පිරිස්හට හුස්ම ගැනීමේ අපහසුතා මගහරිවීමට නවූප කනයක් නිපදවීම උත්සාහයක නවතවනවා. එවගෙම නවදිලේ පවතිී මුස්ලිම් ආගමික උත්සවයකට සාපාගී වූ දෙදහකට ආසන්න පිරිසක් නිරෝධයන්ට ලක්කිරීමට එරට බලධාරයෙන් කටයුතු කරති බෙනවා. එම පිරිසාතර සැක සහිත ආසාධදිතිය ෙකසේ හත්තෑ පස්දෙකු සිටි බවයි එරට සෞඛ්‍යංශ ප්‍රකාශ කරති බන්නේ. ජානය මෙම වසංගත තත්ත්වේ හමුවේ හදිසි තත්වේකට සූදානම් නැති පව ප්‍රකාශ කරතිබෙනවා. නමුත් රට තුලට කිසිමු විදේශවකකොට ඇතුළත්වීමට අවස්සර ලබා දෙන්නේ නැති බවයි, එරට රාජාංශ ප්‍රකාශ කැතිබෙන්නේ. මරිකාවේ කරෝනා මරන සංඛ්‍යාව ලක්ෂ දෙක දක්වා ඉහළයා හකි බවටයි, එරට බෝනදෝක පිළිබඳ විශෂක්ඥයකු අන්තුර අංගවයත්තේ. CNෙන් පොත්සේේ සමඟ සමග සාකච්ඡාවකට එක්මින්, ඔහු වැඩදුරටත්්‍යයා සිටියේ මෙමනවිට නිියව්‍යෝක් නිියව ොලියන් සහ සෙසු ප්‍රධාන නගර රසක පාත්නා වෛද්‍ය පාසුකම් නොදුරේදීම අවසන් වනුවති බවයි. මෙ වනවිට ඇමෙරිකාවෙන් භාර්තාාව ඇති කොරෝණා ආසධතයන් සංඛ්‍යාව එක්ක්ෂ හතලිස් නිදහස් හත්සිය තිස්පාක්. මරණ සංඛ්‍යාවද නිදහ හාර්සිය අසු නවය දක්වා ඉහළ ගොස්තිබෙනවා. තවද ඇමරිකාවත් තුළ මොක ආවරණ සථහ කපුත්තිම ශසන ආදාරක හිඟයක් පවතින බවයි භර්තාාවන්නේ ජනපති දොන ට්‍රම් චෝදනා කරන්නේ රෝහල් වල එම උපරනතුක ගබඩා කර ඇති බවයි. වහම ඒවා නිදහස් කළතු බවටද ඔහු නියෝකරතිබෙනවා. Pe Inndeadthrate is likely to hit in 2 weeks. Therefore, the next two weeks and during this period, it's very important that everyone ග මෙ අතර ඉතාලියයේ මුළු ආසධ්‍යයන සංඛාව ලක්ෂයකට අසන්නීමත් සමඟ. එරට රජය පනවා ඇති නගර වසදමි මේ නියෝගය ජුලිතිස් එක්වන් දා දක්වා දීර්ක කිරීමට පියවරගත්තා. මේ මොතනට තාියයේ සෞඛ්‍යන්ශචයි වගේ ඔඋුගේ සහනන්ඩායි ඔුන්ගේ සෞඛ්‍ය අර්ශචන පද තිය. ඉතාමත් ක්‍රමත් ලෙස සකසාගෙන විිදිිමත්තාආකාරෙන් කටු කරාකාර ප ද ලබ විශේම ඔවන්ගේ හෙිකොප යා යොදාගන කොරුණ ර්දනක ව්‍යාරය ඉතාමත් සාර්ථකව රනාර පි දකි ලබෙන මෙම ප්‍රදශවල ඊලාන්කන් ස්දහක ඩි ප්‍රමාණයක් වස කරනවා ඔවුන් ඔවුගේ නිරෝධයන කටයුතු ඒවාගේ ඔවන්ෙෞඛ්‍ය රක්ෂක කටයතු නිසි පරිදි ක්‍රියාමක කිරීම තුළි. ඔවුන්ට දඩිහනයක් එල් වෙලා නෑ මේ හෝතනට මෙම ප්‍රදේශෝල. මෙමල විට චීනයේ ජනජීවිතය ක්‍රමාණකූලව සාමාන්‍ය අදර පත්තමින් පවතින අර නිෂ්පාන ක්‍රියාාවලියේ ඉහලයාමක්ද වාර්තාාවනවා සපුස්තන්කන රසක්ද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකයි. ගේයේ ක ෝනා ආසදධ්‍යයන සංඛ්‍යාව අසූදහස්ස ඉක්මවන අතර ගතුූපැෑ විසි හතර තුළ ආසදතියන් හයිදාහස් අටසිිය ඇත්තෑ පහක් වාර්තාාවුණ. එරට වාර්තාාවලට අනුව මරණ සංඛ්‍යාව අට සේවිසි එකක් මහහාබ්‍රතාන්නේ ස්වේච්චාවෙන්, සෞඛ්‍ය කාරාල මණඩ සාමාජිකයන් විසි දහසක් නැවට සේවේට වාර්තා කිරීම එට ජනතාවගේ පිසිතුමට ලක්වුණා.

ඉදයාහඋතුර දිනි විසි එක ඇඳන නිතිකාලයක් පැනවීමත් සමඟ අසරන වී ඇති දිළම ජනතාව වෙනුවෙන් සසාහනයක් ්‍රබාදීමට ඉන්ද අගා මාත නරන්ද්‍ර මෝදී මහතා කටයහිුතු කළ. නගරවල සර රැකයාවට නිර්තපු විශල පරිසක් අපසුසේ ගම්බිම් ල පාගමණියන ආකාරයද මාධ්‍ය වාර්තා කරතිබුණ. මෙනි තීනය හැසිේ ගැනිිටදුවීම සම්බන්ධයෙන් කනගාතුරු පලරන බවයි ඉන්දයාක්‍ර මාත්‍යවරයාා ප්‍රකාශක ඇත්ේ. රෝ රස සාදනව හේතුවෙන් දකුණු කොරයාාවේ පුද්ගලන් හැත්තටක් රෝහල් කර ඇති බවයි එයටට සින අවවිශේෂ නයෝජිත නිසල්වත්නායක ප්‍රකාශ කරන්නේ. අපේ මස පලවෙන්දාසිට දකුණු කොරාවට පැමින්න දේශය සහ විදේශය අය සඳහන්. න දාහතරක නරෝ ධායන අනිවාරය කරතිබෙනවා ඒ අනුව මෙම නරෝධායන ක්‍රියාවලිය සඳහා එ පුද්ගලයකුගෙන් කොරයානු මුදල් ලක්ෂ දහයක් අයිකිරීමට තීරණය කරතිබෙනවාක් දිනක් සඳහා किසිේදත් දින දාහතර සඳහා ශ්‍රී ලංකා මුදලින් එක් ලක්ෂ හැත්තැහ 15කට ආසන්න වනබව තමයි අපට තොරතුරුවාර්තා වන්නේ. ප්‍රන්ශයේ ආසාධතයන් හදලිස් දහස් එකේ හැත්තැ හතරක් වර්තා වෙද්දී මරණ සංඛ්‍යාවවි දාහ හයිැසිය හයක් ලස ඒළ ගෘස්තිබෙනවා මේ අතර පූසෙකුට වවරසය ආසල්ධනීමේ පොතක් බෙල්ජීමෙන්ට්වාර්තාාවුණා මේ අනුව සුරතත් සතුන්ට වරසය ආසදනීමේ හැකිව පවතින බවයි පැවසෙන්නේ. අපිරට ජනතාව බුද්ධිමත්ව ක්‍රියා කරනවා නම් අපිට මෙම කරුණාව වසංගතය පනාාචුවය කිරීමට පහසුවෙන්ම හැකියාවති පරෙනවා. එ සඳහා ඔබද්ධයයික වන ලෙස අපි ඔබට ආරාතනය කරනවා. අපි එකාබන්න එක්ව මෙම වසංගතය තුරන් කරමු. ඔබනවත් ස්වාධන රූපවා හැනේ ප්‍රවෘතිය සමකයි මෙන්න දැන් ලැබුණු පුවතක්. කරන වරසය ආසාධනය මිනිසිද වූ මෙ රට දෙවන මරණය අද පස්වරේ භාර්තාවිීත්ති වෙනවා. මේ ගම හරහ පති රල ිින්ස්ට හැට හතර හැවදි රෝගයකු මෙලස මේ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළේ. පෞදදිලි රෝහලට ඇතුලත්ව පසුව ගම රහ තුළත්කිරීමෙන් පසුව එඒහි පතිකාරලමින් සිටියද මෙසේ ජීවිතක්ෂට පත්වීත්ති වෙනවා මේ සමාන්ධය වැඩදුර තුොරතුරුුවගේ ඉදිරි ප්‍රොට් විකාශයෙන් මලා පපරොත්තුවන්න. මෙැතර කොළඹ ගම්පහා කළුතර පුත්තලම මානවර සහහායාපනයනද ශ්‍රික්වල දැන ක්‍රාත්මක ඇතති්‍ර නීතිය නැවත දැනම් දෙනතුරු අණන්ඩුවම වලාත්මක බව ජනධපති මාධ්‍යංශය නිවතනය කරනවා. අනෙකුත් ස්ප්‍රික් වල අද පස්සවරු දෙකට යලි පැනවූ ඇත්‍රනීතිය, ලබන බදාදා උදැස්සන හයදක්වා බල පැවැත්වෙන ඇති. අද පෙරවරු හයේ සිට දහල් ොළ හදක්වා ගතුව පෑහයකකාලේ තුල ඇදදිරිනතය ක්‍රත්මකබ දිස්්‍රප් වල ල්ලඟගන කළ පුද්ගලයන් හැත්තෑ පස්තනෙකු අත්තනකෝට ෙනැතිබෙනවා වාහන ෙස්පාක්ද පොලස් භාරකෙන ඇති බයි පොලිස් මොලස්ාන නහන් කල. ුගේ සිවන ාසිට අදහවල් දොලහදක්වා ඇදිරිනීය උල්ලංගනය කළ පුදගලයන් හයිදහස් නවසේ විසි පස්තනෙකු අතරගොටග ඇති අතර පොලිස් භහරටගෙන ඇති වාහන සංකාව එක් දාහ හසය හත්තෑටක් පවතින දත්ව වි්ටේනය කොට ඇඳරිනීතිය පැනීම ඊට අදාල ප්‍රදේශ තෝරාගනීම මෙම හුදකලා ප්‍රදේශ තීරණයකකිරීම. ඒ හලටමිදදු කරන බ ජනාතිපති මධ්‍යංශය පවසනවා. කිසියම් ප්‍රදේශයක ඇඳරිනීතියෙහි වෙනසක්කිරීමට අවශ්‍ය වුවහොත් සියලු ොරතුු කරෝනා මර්දනිසින හා පිහිටවා ඇේ කාර්සාධක ලකායි වෙත යොම කළයුතු වනවා. ජනජීවිතය අපහස්ථාවට පත් කරන කිසිදුු තීරණයක් ප්‍රදේශය මටමෙන් කතයුතු නති බවයි, ජනාධපති මධ්‍යංශ අවධාරණය කරන්නේ. ඳරිනී තියතාවකාලිකව ඉවත් කිරීමත් සමග, දිවේණපදේශව රස්සක ජනතාව, සිය අවශෂතා සම්පූර්ණ කරගැනිීමසන හා නගනවලට රැස්සුන ආකාරය අප කැමරාකාක්චී සතහන් වූයේ මෙලෙසයි. මේ අදරිනීති ඉත් කල කාලසීමාවත් එක්ක කතරගම ජනදාව කතරගම නකරයට එක්රැස්වීමේ. ඇතිවිය හැකි අහිතකරත්වයන් වලක්වාලීම සඳහා විශාල වැඩකට තුරාසියක්, අද දින වෙදදි කර නැතිාව ප්‍රදක්න්න ලැබෙන. ீிய க கட ஆர்ச்சி கட்டட்டு பிரදශபභාවவே மாන්त्र්‍රபரேே கூ அத்தரங்கොட்டு ගனීම, போොலீசிய கட்டேத்துக்கலாம். ஆரச்சி கட்டுவ சின்ன கருறுபேபதேசிே முறை சංචரேதி සිடி நாவிகாுதනිல் தார பிரිரிசක්, ඇந்தி ீතිிய සபாந்தேன்ෙන් දනුවත්கிறීමயாமேீதி புදக களலாகாரிச හැதிரி තිபன. நாவிக்க හමුதாාව ஆரச்சி கட்டு போலிசிடைக பண்ண அனுவு செர்க்காறு அத்தரங்கு ැனுணனா. औ அද லாவத மாஸ்්‍රராத் அධக்கරණே වෙது இதிරිபත්කිරීම நீேமிாய். අ්‍යවශ සේවාවන් සඳහා වූ විශේෂ ජනාත්මති කාර්සාධක බලකායේ විශේෂ රැස්වීමක් අරණික හ මන්දිරයේදී පැවැත්වනා. ඒ එම බලකායේ ප්‍රධහනි බැසිල් රාජපක්ෂම හතාගේ ප්‍රධහනත්වෙන්. නැට රතුල ක්‍රියාත්මක අත්‍යවශ්‍ය සේවා පාත්වාගනයාමේ ක්‍රියමාරක පිළිබඳ පූර්ණ සමාලෝක්ෂනයක් මෙදිසිදුවූ අතර ඉදිරි ක්‍රාමාරක සම්බන්දේන්ද සවිස්තරාත්මක කරුණු සාකච්ඡාව වට ගෙනා මුදල් අතති අත්‍යවශ්‍ය ාණ ලබාගනීමට නොහැකි පුදගලයන්ට ආහාර ඇතුළ අත්‍යවශ්‍ය ාන ලබාදීමේ දැනශ ක්‍රියාත්මක වැඩසතහන පිබඳ පසු පමක් සිදු කරන. ැ පිළබඳ ැල් පார்த்தменතු හ සමගී ආரம்ම්ம்ப කළ නௌතම වැඩපිவල සබන්ந்தයந்த, මෙහිදී ධහனை යව ව . முදල් அත නොමැති ැ ැපතු முල් ඇ පරිසට එම ින් முදල් ලබ ගැීම වස් ැல் പ து നතිපති ර ල දහனே මුக்க. ෘද ලාබන්ට පල් පහසකදීමනාව ලබාදීම ක ලයාාවලිය හැට වනවිට සම්පූර්ණකිරීම, වජයේ ආදාහරදීමම ලයිස්තුට ඇතුලත්න වූ, ර්මාන කොරුණාාවසනේ හෙතුවන්, ැකයා අහිමීම නිසා අසරන ඇති පවල්සන හා සහන සැස්තමි ක්‍රයාමාර්ග සබන්ධීන්ද කරුණු සාකච්චා කරුණා. දේශය ආහාරර් නිෂ්පාදනය ඉහල්නන්වා ඉදිරිකන්නේ වනවිට සහල් එලවලු. මාලු කකුල්මස්වැනි ද්‍ර්්‍ය ලින් රට ස්වයන් පෝෂණයකිරීම අවස්්ථාවද මෙහිදී අවධහරණය කෙරුණා සත්ව ආහාර සපයම සහ ප්‍රවාහනය යටවත් කිරීම තුලින් මෙට සත්ව ගොල්පල කර්මාන්තය, කඩාන වැටි පත්වාගනෑමට ක්‍රියාමාර් ගැනීමට අවධහනයට ලක්ුණනා පළත් අන්ඩුකාරු සමගද රැස්වීමේදී ස්කයිප් තාක්ෂය ඔස්සේරුසාකචා කලා. එහිද ඒ දිස්ත්‍රිපලට ලපාන ගටලු සම්බන්ධීෙන් ජනසාහන ලබාදීමට විධමත් ්‍යාන්්‍ර නැක්කකිරීම සම්බන්ඳීන්ද අවධහනයමුණ. පැල් මින් නතාවවෙත අෞෂ්ද ෙදාධීමේ වැඩපිළි නිරක්ෂණ කරීමට අමාත්‍ය ආචාරය බඳුල ගුණවර්ධන මහතා තැපැල් දොක්මේන්තුවේ නිෙරක්ෂණ චරිකාක නැර වුණා. ක්‍රම දෙකක් යටතේ ජනතාව වෙත තැල් මගින් අවෂද බෙදාතීම සිදුකරෙන බවයි මෙහිදී අමාත්‍ය ආචාරය බඳල ගුණවර්දන මතා සඳහන් කළේ. රජේ රෝහල්වල සායනික රෝගීන් සඳහා නොමිේ තැලින් අෂද ලබාදීම සිදු කරන අර. ඔසසල් මගින් අතර්චාලය ඔස්සේ ඇනුම් කරන අයටද තැල් මගින් අෂද ෙදාාහරීම සිදු කරෙනවා. තැපල් දෙපාර්තමේන්තුව ක්‍රමවේද දෙකකට නිවසට බෙහෙත්තෙත් ලබාදීමේ කාර්ය කන්නු. ප්‍රථම ක්‍රමවේදය සෞඛ්‍ය අමාත්‍යහන්සී විසින්. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව රෝවල් විසින් සමස්ත දිවයින පුරා ඒ ලෙඩුන්ට අකණ්ඩුව ලබා දෙෙන බෙහෙතුවටූ වල බෙත් ඒ රෝහල විසින් සකස් කල්ලා තැපැල්කාරර්යාලෙයට ලබාදුුම් විට ඒ ජාතික සේවාාවක් ලෙස සලකළ නොමිලේ රජය ලබාදයන බෙත් නිවසට ගෙන ගොස්දීම තමයි දෙවැනි ක්‍රමය රාජ්‍ය ආයතනයක් වන රාජ්‍ය ඔසු හ. ලට විවිධ ජනස්‍යවේදන මාධ්‍යෝස්සේ ඔසු සලට බාණඩ ඇනුම් කළවිට. ඒ ඇනුම් අනුව ඔසු සල විසින් සකස්කන්නු ලැබූ බෙත් පාර්සලි නිසිලෙස අසුරලා ඒ ඇසුරුම තැපල් දෙපාර්තමේන්තුවට බර දෙෙන්. තැපැල් දෙපර්තිමේන්තුව නිවසටගේ පර්සලේ බාරදීලා ඒ සඳහා අයවී යුතු මුදල අයකරගෙන ඇත්තෙනවා. මෙ අතර ඇදිරි නීතිය පැනවද සිය නිෂ්පාදන ක්‍රියාවලිය අක්ඩව සිදුරන බවයි ශ්‍රී ංකාආයුර්වේද අවෂද සස්ථාව පවසන්නේ. කොරනා මර්ධන දේශී වෛද්‍යක්‍රම ජාතික කමිටුවෙන් නිර්තිේශේ මත ප්‍රතිශක්ති වර්ධන කසායචූර්ණයක් මෙන්ම විෂබීජ මර්ධන දුමායනයක්දම් හිී නිෂ්පාදනය කරෙනවා. औෂද වර්ග ජංගම රත යොදාගෙන ජනතාවවෙත ලබාදින බවයි, ශ්‍රීලංකා ආයර්වේද අෞෂද සස්ථාවය සභාපති නිතිඥ සාගලා අභේවික්‍රම මහත්මිය සඳහන් කලින්. කරෝනවදුර මැඩලීමට පත්කන් ලද දේශීය වෛදකම්පිළබඳ ජාතික කමිටුවේ නිර්දේශ මත. අවුර දවෂ සංස්ථා විසින් විශේෂයෙන්ම ප්‍රතිශක්ති බර්ධන කශාය චූර්ණයක් හදලා තියෙනවා. ඒවගේම කොවිD දහනමය සඳහා දූමානයක එකනි ගෙවල්වල විසබීජහරණයට සහප ඕනම කාර්යාලයක උනම් පරිසරය කල්ලන්න පුුවන් විශේෂ දුමාක් අවෂද ර්ගෝ දල හදල තියෙන. බඩින්ගු මෙරට ආනෑනය කරන්නන් සහ දේශියවමලතිීගෙන, ගබඩ කර සිටින්නන් නයමිත පාලනමලට අනුව එමතුග, ත්‍රපෝෂ හා සත්ව ආහාර නිෂ්පාදනය කිරීමට, ඉදිරි පැය විසිහතර ඇතුළට නිකුත් කළ යුතු බව පාරිකූගික කටයුතු අධතිකාරිය නිවේතනය කරනවා. එසේ නොක වදරත් බඩින්ගු තොග ගබඩා කර හෝ සංවාග සිටින පුද්ගලයාන් තෙරහිව නතිය ක්‍රියාත්ක කරන බවයි පාරිපෝගික කටයුතු අධිකාරය අවතහරණය කරන්නේ. බඩරිංගු තොග සඟවාගන සිටිනස්ථාන පරීක්ෂාකිරීමට හා වැටලීමට අධිකාරිය කටයුතු කරනු ඇති. සැමටින් එක්දහ සටසයයක් සඟවාගන සිටි ගබඩාවක් පාරිභෝගික සේවා අධිකාරයේ මාත්‍ර දිස්ට්‍රික් කාර්යාල නිලධහරින් වටලාතිබෙනවා. ුැත් සහ කොටො විසේවා සම්පකාර සමති වලට ඇත් තොගගබඩා පරික්ෂාකිරීමේදී. සගව තිබූ සැමටින්න් එක්දහ සටසේඒක තොගේ සොයා ගැනීමට හැකි වනා. පරිපෝකික සේවා දිකාරයට ලැුණු පැමනි ලක් මතයිම වැටලීම සිදුකෙරුණේ. එම සැමටින් ජනතාවට අලි කිරීමට පාරිපෝකික සේවා අධිකාරිය යෝග කලා. ියොු මද්‍යම මත්ස වෙලඳ පල ොගබෙදාාහරීම සඳහ මේව වන විට විවෘත්තව පවතිනවා. තොගවෙලදුටම මෙමගේ මාලු මිලදීගනීමට හැකි වන අතර නිවෙස් වලට ගොස් පාරිබෝගකයන්ට මලු විකිකීමට අවසර ලබාදී තිබෙනවා. සිල්ලන ිලද කැනීමම් සඳහ පෑලියකො මත්ස වෙලඳ පලට නොපවිි නලෙසයි එහිෙල්ලේ කම් ජයන්තකරේීම හතා පැවසුවේ. ැලගන දත් සෙල සංකරය ොව්‍යාපර්ක කන පමක් විමුත්තකිරවා එක ම අපි බලාපුරොත්තුවෙන තටන මලවික වනමේ මජනය අඩු කරගන අපෙන් අරයි යන කත්ියට ලිල්ුව කරට උපදෙස් තමයි න්නේ. ලංකා ධීවර සංස්ථාව මගින් දිවයින පුා මාල්ු තොග පිටත් කරහැරීම සිද වනා. මෝදර පිහිටි ලංකාධීවර සංස්ථා අලවිසැලේදී සිල්ලර අලවිය සඳහා කටයුතුය ධාතිබෙනවා. දෙනට වාහන හැත පහක් පමණ මාලු විකුණන්ඩ කටයතු කරවා. විශේෂයම අපි රෝහල්වල ඒවගේ රජය අයතනල් වැඩරන කට්ියට තමයි මූලිකත්වය දෙන්නේ වගේ මහල් නිවාසවල නාගරික ජනතාව සහ ඊට පස්සේ ග්‍රාමියය ජනතා දක්වා අපි මේ අවස්ථාවදී මාළු විකිනීම කරනු. පෞගගේ දවස් පහ ඇතුළට ටොන් දෙසයකට අසන් ප්‍රමාණයක් අපි ෙදාහඇරලාතිනවා ලංකාපුරා. උපරිම ිලක් වශයෙන් අපි කෙලවල රුපල් හත්සේ විසට තලපත් අටසසි අසුවට තමයි දෙ. ොට ල ග ල වශයෙන් ැීතිබෙනවා එලවලු ොග වැඩ වශයෙන් ලැබීමනිසා පාලන ිල්ත් අඩුවෙන් අලුවි කල හැකි බවයි වෙළඳන් සදහන් කලේ. අද ඊ පේක් ලුව ලඳ ොල ශා ්‍රමාණයක් ඇල්ලත ොර ේ පහ දෙ සි කට ටව ්‍රමණ ධර්නම වෙලදාම කරන්න ගමට ගහිල්ල අඩු මලට එලෝලුළු විුණුන්න තමයි අපි මේ පාලන මිලත්දාල එලෝළු ලබා දෙන්නේ. නිල් දා හැරීම ේ කැන්ගේ සෞඛ්‍යයා රක්ෂාව වෙනෙන් විශෂක්‍රමවේදයක් හඳුන් ායීති වෙනවා. ොන්නාව තෙල්ගබඩෑ සංකේන්නේේදී ඒ අද ආහම්භ කරුණා. නජු සේවකයන් වෙත විශ ත් සෝදන ේරවර්ග ලබදීමමද හිී සිදු කරුණ. අපේ සේවාාව ප්‍රධනවසෙන් ඉදන සැපීමම වුවත් මේ වෙලාවේ රට අශ්‍ය කන විසපීජ නාසාසයක් ඉදිහයට අත් සෝධනයක් දිහට පාවිච්චි කරන්නට අපි නිෂපාදනයක් නිෂ්පානය කල තින. එනිසපීට ඕනම අවස්ථාවක අවශ්‍ය කන සියලු දෙනාටම අපටේ බාහිර පරිසරය තියෙන විසබීජ විනාාසකිරීම නිෂපාද යක් ඕන ොහක ලබද පුළුවන් කාරනාවත් අප මත කරනවා. ප්‍රදේශී සංවර්ධන බැංකුවේ ජංගම ATM සේවාව තොටළඟ මාදම් පිටිය, මිහිජයි සෙවන නිවාසයෝජන ක්‍රමේදී අදදිනඒත් ක්‍රාත්මක වනා. අනිකු බැංකුවෝල ATM පදමභවිත කරමින් මෙම ජගම් සේවායෙන් මුදල් ලබාගනීමට හැකිවනවා. ප්‍රදේ සංහද පැක්කුව රටේ පුද්ගතව පවත්තින තත්වේ සැලකිල්ලට ගෙන ගැඳදුකරවන් සඳහා උපරිම සේවාක් සලසන්න ගඳකරන් වෙතර කිහිල්ලා RDBම් ජංගම් බැංකු සේවතිත්ම කරනවා තිඒනිව එක සදිිස්ථානයක් යට අද අපි තොට ළඟ මහිදුපුර නිවා සංකීර්ණය ේටියම් සේවාක අත්ම කරනවා තවිශාල ජනකාය ක පන් සේවද ලබාගත්ත. දස් දෙගත්නක් මුදල් ගන්ඩ බැරුවට පරටත් යන්ඩ බැව මේගේ සේවේ විශේෂය කොට අගේ කරනම බැකුට පෝමස් තු ෝදේය දාාලතිය දැන්සේ ති දැන් සල්ිගන්න. පසුගේ සාමාන්‍යපල විභාගේ ප්‍රතිඵල අපේල් මස තිස්වනදාට පෙර ලබාදීමට සියල්ලු කටයුතු සූ දානම් බව අධ්‍යාපන අමා්‍යංශය පවසනවා. විවාාග ප්‍රතිපඵල නිකුත් කිරරිම්සන හාවිභග දෙපර්තමීන්තුව අවශ්‍ය කටයුතු සියල්ල මෙවැනිවිට සම්පාධනකරමි සිටින බවයි අධ්‍යපන අමාත්‍යංශ නිකුත් කළ නිබවදනයක දැක්වෙන්නේ මෙ අතර ලබන අගස්තුමාසේදී පැත්වීමට නීමත උසස් පළ යුභාග කල්ගමන බවට ඇතැම් සමාජමාත් දෙගෙන යන පචාර අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යංශය නිවැධය කරනවා. විභාග සම්බන්ධයෙන් එවැනි කිසිදු තීරණයක්ගෙන නොැති බව, අධ්‍යාපන අමාත්‍යංශය අවදහරුණෙ කලා රජය නිකුත් කරන නිල ප්‍රකාශ සහ පුවත් කරහි විශ්වාසය තබන ලෙස, එ අමත්‍යංශය ජනතාවකින් ඉල්ලා සිටින්නේ. සබරකමුවූ බස්නාහිර වයඹ, මධ්‍යම, වව සහ දකුණු පලාත්වලට තැනින් තැන වැසි හෝ ගෙකරුම සහිත වැසි, අද රාත්‍රී ඇතිවන බව කාලකන විද්‍යාත් දොර්තය දුව නිවේතනය කරනවා. රත්නපුර දාල්ල සහ මාත්‍ර දිස්්‍රිප්පල ඇතැම් ස්ථානවලට මිලිමේටර පනහට වැඩි වැසි ඇතිවන බවයි එම දෙපර්තමේන්තුව නිවෙදනය කරන්නේ. සබර ගමුව බස්නාහිර මධ්‍යම වූව සහ දකුණු පලාත්වල හෙට පස්සවරුද් දෙකෙන් පසුව ස්ථානකීපයක සිහෝගිගුරුම් සහිත වැසි ඇතිිය හැකි. ෙවෙේ අනිකුත් ප්‍රදේශ බල හෙට නේදී වැසි රහිත කාගුන ත්වයක් පවතින බව කල්ු විද්‍යාධ්‍ය පාර්ත්මන්තුව සහන් කළ. සබ ගම සහ මධ්‍යම් පළත්වල උදේස්සන කාලයේ දීමයදුම් සහිත කාලකොනයක් බලාපොරොත්තු විය හැකි.ඒ සඟෙන ස්වාධන රොපෝහනේ සවසහ තිහ ප්‍රධාන පෘති විකාශය අගට අවසාන්. යළි තමයමු රාත්‍රී නැබැ අයිතියට සුාත්්‍රයක් www.ipnnews.telk.